आयुबोवन बेस्ट मम्म एंड डैड दरुअंट आदरे अभी अद कथाकरण्य हितवे गुडक कम्मल थीयन प्रश्न अग्गन अभी दवा बबाल गम हरिम दंगाई उड नग्गिनवा भीम पेरलेनवा इत समहर दरु दंग दंगेट हागे विन दंगया थीयनवा अभी मेकट खीयनवा ए डी एच डी खीयला मम्म मेघन वरिय कथाकरण्यन है अभी मेघन अहमु मेघन हुंदीम धनुमक्तियन मनोचिकित्सक उपदेशिका यशोजा हर्षणी कस्तूरी रत्न महात्म्या तेक्क इस्सरहट कथा करगने यन्न कलिन पुंचि देयक् मतक करन्नम् ओयाला तामत् अपे चैनल एक सब्सक्राइब करला नैत्तम् अपे चैनल एक सब्सक्राइब करन्न ए वगेम बेल आइकन एक क्लिक करन्नत् अमतक करन्न एपा अभी मुलिम कथा करमु ADHD कियला कियन्ने मुखक्द कियला ADHD कियन्ने तेलिनी दरुवंट वेलंदेन मानसिक गैटलुकारी तत्वय अभी मे ADHD कियन एक अटेंशन डेफिसिट हाइपर एक्टिव डिसऑर्डर एहेम नैत्तम अधिक्रियाकारी ऊन अवदाने सहित दरुवा कियला तमाय हंदुन्वन्ने सामान्य पंति कामरेदी पस् दिनेक्गेन तुन दिनेक्ट एहेम नैत्तम सामान्य पंति कामरेदी सामान्य मेहेम लमाय पस् दिनेक विदर अपिट हम्बेनवा गुरुवरेक्ट तमाय ADHD दरुवेक हंदुनगन्न पहसुम वेन्ने එතකොට ADHD කියලා කියන්නේ පුංචි ළමයිට හැදෙන දරුවන්ට හැදෙන දරුවන්ට තියෙන මානසික ගැටලුකාරී තත්ත්වයක්. අපිට දැන් තේරෙනවා ADHD කියලා කියන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා. අපිට පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද ඒකේ ලක්ෂණ මොනවද කියලා? ඔව් පැහැදිලිවම එහෙමයි. ADHD තියෙන එකේ ප්‍රධානම ලක්ෂණ තමයි අපි දැන් ඒකේ තියෙන නමෙත් එහෙමනේ අධික්‍රියාකාරී ඌන අවධානය සහිත දරුවා. එතකොට අධික්‍රියාකාරී ලක්ෂණ එක තැන ඉන්න බෑ නලියනවා දඟලනවා අසාමාන්‍ය විදිහට නලියන දඟලන එක තියෙනවා මෙහෙම දරුවන්ගේ ඊළඟට තමයි උඩ නගිනවා පොත්වල වැඩ පිළිවෙලක් නැහැ සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට ඉස්පිලි පාපිලි අඩුයි පොත්වල අකුරු අඩුයි පිළිවෙල අඩුයි ඊළඟට Tamange බඩු නැති කරගන්නවා මකන කෑලි පැන්සල් පෑන් ඒවා ඉස්කෝලේ තන තන දාලා එනවා අමතක වෙනවා ඊළඟ එක තමයි එයාලා එක තැන ඉන්නකොට එයාලගේ අවධානය අඩුයි ටීචර්ස්ලා කියනවා ඒකෙදි ටීචර් උගන්වනකොට එහෙම නැත්නම් ගුරුවරයා උගන්වනකොට මේ දරුවා ඉන්නේ වෙන ලෝකයක අවධානය නැහැ අධ්‍යාපනයේ ක්‍රමයෙන් දුර්වල වෙනවා අධික ලෙස තරහ යනවා සමහර වෙලාවට එන හැඟීම් පාලනය කරගන්න බැරි ගතිය තියෙනවා තව තියෙන ලක්ෂණයක් තමයි අධ්‍යාපනය කලින් හොඳට තිබිලා හැමින් ක්‍රමයෙන් දුර්වල වෙලා යන ගතිය තියෙනවා දෙමාපියෝ කියනවා මේ ළමයා එක විනාඩියක් එක විදිහකට ඉන්න බෑ දඟලනවාමයි වැඩේ පොඩි ඒ කියන්නේ වැඩ කරනකොට එක දිගට වැඩ කරගන්නත් අමාරුයි මේව තමයි තියෙන ප්‍රධානම ලක්ෂණ කතා කරලා මේ වගේ ලක්ෂණ කොයි කාලෙකින් දරුවෙක්ගේ මුලින්ම අපිට අඳුරගන්න හරි මුලින්ම අඳුරගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් පෙර පාසල් යන වයසේදී තමයි අපිට මුලින්ම මේ ගැන පැමිණිලි එන්නේ ගුරුවරයාගේ ගුරුවරයා කියනවා අම්මා මේ ළමයාට එක තැන ඉන්න බෑ දරුවා එක විදිහකට ඉන්නේ නැහැ පන්ති උගන්වනකොට වෙන ලෝකෙක ඉන්නේ එහෙම නැත්නම් කීප දෙනෙක් අල්ලගෙන කතා කර කර ඉන්නවා පන්තියේ වැඩ කරනකොට පිළිවෙලට වැඩක් කරගන්න බෑ තමන්ගේ අවස්ථාව එනකන් ඉන්න බෑ මේ වගේ පන්තියේ පෙර පාසල් වයසේ ගුරුවරයාගෙන් තමයි අපිට මුලින්ම මේ අවස්ථාව හඳුනගන්න පුළුවන් වෙන්නේ මේ දරුවන්ගේ IQ මට්ටමේ අනිත් සාමාන්‍ය දරුවන්ට වඩා මොනවා හරි අපිට වෙනස්කමක් දකින්න පුළුවන්ද නෑ IQ කියලා කියන්නේ තිලෙනි බුද්ධි මට්ටමනේ දරුවෙක්ගේ බුද්ධි මට්ටමේ ගැටලුවක් වෙන්නේ නැහැ අනිත් එක තමයි ADHD කියන්නේ දරුවා හිතලා කරන ගැටලුවක් නෙමෙයි ඒක එයාගේ ජානවලින් එහෙම නැත්නම් එයාගේ මොලේ රසායනික වෙනසක් හින්දා සිද්ධ වෙන දෙයක් එතකොට බුද්ධි මට්ටමේ ගැටලුවක් මේකට බලපාන්නේ නැහැ. සමහර ADHD දරුවෝ ඉන්නවා ඉතාම හොඳ බුද්ධි මට්ටමක ඉන්න දරුවෝ. තව කොටසක් ඉන්නවා සමහර අය බුද්ධි මට්ටම අඩුයි අපි කියලා කියන්නේ MR දරුවෝ කියලා, mild retarded දරුවෝ. ඒ දරුවෝ අතරත් සමහර වෙලාවට hyperactive ළමයි ඉන්න පුළුවන්. එතකොට අපි hyperactive දරුවෙක් අපි ළඟට එකගෙන ආපුවාම අපි මුලින්ම එයාව assessment එකක් කරනවා. එයාගේ සම්පූර්ණ ඇගීමක් හදනවා. ඒ හදන වෙලාවේදී අපි එයාලගේ IQ එකත්
චෙක් කරලා බලනවා IQ එක බලනකොට ඒක IQ එකේ ගැටලුව ADHD වලට සම්බන්ධ එකක් නෙමෙයි අපේ බබාලා ගත්තට පස්සේ යාල හුඟක් දඟයි පොඩි ගැටලුවක් තියෙනවා අහගෙන ඉන්නකොට මේ දඟකාරකමයි ADHD කියලා කියන්නේ එකක්ද එහෙම නැත්නම් දෙකක්ද කියලා එතකොට අපි ඒක නිරවුල් කරගන්න නම් හරියටම දැනගන්න ඕනේ මොකද්ද මේ දඟකාරකම මොකද්ද මේ ADHD කියලා අපි ඒක ගැන චුට්ටක් කතා කරමු නැහැදෙලිනේ ADHD කියලා කියන්නේ මම කිව්වනේ කලිනුත් ඒක මානසික ගැටලුකාරී තත්වයක් අපි සමහරවිට මානසික රෝගයක් විදිහටත් ඒක හඳුන්වනවා දඟකාරකම කියන්නේ පුංචි දරුවන්ට උපතින්ම තියෙන අපි දරුවෙක් කියපු ගමන් මතක් වෙන්නේ දඟකාරකමනේ එතකොට දඟකාරකමයි ADHD කියන්නේ දෙක දඟකාරකමේ ලක්ෂණ තමයි ඒ ළමයි හරි හොරතල් දඟලනවා එක තැනින් නැහැ ඒ වගේ තියෙනවා ADHD එකේදී අසාමාන්‍ය ලෙස දඟ කරනවා දැන් උදාහරණයක් විදිහට තිරෙනි ADHD දරුවෙක් හැම වෙලාවෙම මම කියවනේ යාලා උඩ නගිනවා දඟලනවා අපි හිතමුකෝ යාලට අනාරක්ෂිත දේවල් පිළිබඳ අවබෝධයක් නැතුව යනවා දැන් සාමාන්‍ය ළමෙක් උඩ නගිනවා දඟලනවා එහෙම කරනවා හැබැයි යා ආරක්ෂාකාරී විදිහට උදාහරණයක් යාගේ අම්මා ළඟින් ඉන්නවනම් ළමයා උඩ නගිනවා දඟලනවා එහෙම තියෙනවා ADHD දරුවට එහෙම එකක් නැහැ අම්මා හිටියත් නැතත් එයාගේ ක්‍රියාකාරකම් එයා සිද්ධ කරනවා මේ වගේ ADHD දරුවන් අපි කතා කරා සාමාන්‍ය පන්ති කාමරයක් ගත්තොත් දරුවෝ 5 දිනක් ගත්තොත් 5 දිනකින් 3 දිනකට මේ தත්ත්වය තියෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේක බොහොම සුලභ தත්වයක් විදියට අපිට දකින්න පුළුවන්. අපි මේක හඳුනාගෙන මේකට කලින්ම ප්‍රතිකාර නොකරොත් මොනවද මේ වගේ දරුවට ඇති වෙන්න පුළුවන් தත්වය? හරි. තිලිනී තාම වැදගත් ප්‍රශ්නයක් තමයි ඒක. ADHD දරුවෝ ගොඩක් වෙලාවට ගුරුවරයා හඳුනාගත්තේ නැත්නම් මග ඇරෙනවා. සමහර වෙලාවට දෙමව්පියෝ කියනවා ඒ ඔය ළමයි හැටි ලොකු වෙනකොට ඕක හරියනවා. දඟ කරන එක ළමයිගේ විදිහ කියලා අපිට මේක මග ඇරෙන්න පුළුවන්. අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. ගුරුවරු අතිනුත් ඒ දරුවව අත ඇරෙන්න පුළුවන්. එහෙම වුණාම ඊළඟ පියවර තමයි. ඒ දරුවගේ ඒ mentally තත්ත්ව ඒ විදිහට මේ මානසික තත්ත්වය තියාගෙන යනකොට ඒ දරුවගේ යෝන් වියේදී වයස අවුරුදු 13 ඉඳලා පටන් ගන්නකොට අපි කියනවා චර්යාවේ ගැටලුවක් ඇති වෙන්න පටන් ගන්නවා. අපි ඒක මනෝවිද්‍යාවෙදි කියනවා conduct disorder තත්ත්වය කියලා. බොරු කියන, හොරකම් කරන, ඊට පස්සේ පන්ති කාමරයේ ඇතුලේදී වෙනම අර ගැන්සි ගැහිලා ඉන්න, ඊළඟට අසාමාන්‍ය විදිහට එළියේ තියෙන නොයෙකුත් අපි අනුමත නොකරන දේවල් වලට ඇබ්බැහි වෙන, ගැළපෙන්නේ නැති විලාසිතාවලට යන අධ්‍යාපනීය දුර්වල වෙන මෙහෙම දරුව කොටසක් බිහි වෙන්න පටන් ගන්නවා. අපි ඒක ඉස්සලා කිව්වා වගේ මනෝවිද්‍යාවද කියනවා conduct disorder. ADHD එක අඳුනගත්තේ නැති වුණොත් ඊළඟ අවස්ථාව තමයි මේ conduct disorder අවස්ථාව. අපි හිතමුකෝ එතනනොත් මේක මගේ අරුණා කියලා. ඊළඟට එයාගේ පෞර්ෂ භින්නතාවයක් එක්ක පෞර්ෂයේ ගැටලුකාරී තත්වයක් එක්ක අහු වෙනවා. ඒ මොකක්ද? සමාජ විරෝධී පෞර්ෂයක් හැදෙන්න ගොඩාක් වෙලාවට බලපාන්නේ මේ පුංචි කාලයේ තියෙන ADHD තත්වය. එතකොට අපිට ඒක සමාජ විරෝධී පෞර්ෂයන් ගැන අපි නොයෙක් වෙලාවට සමාජ මාධ්‍ය ජාලවලින් රූපවාහිනී අහනවා. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන, නොයෙකුත් පාතාල ක්‍රියාකාරකම් වලට ඇබ්බැහි වෙන, පාතාල ක්‍රියාකාරකම් වල යෙදෙන එහෙම නැත්නම් අපි හිතමු බන්ධනාගාරයේ බොහෝ වෙලාවට අපිට දකින්න හම්බෙන කතා අතර පුංචි කාලේ විස්තර ගත්තාම ADHD දරුවෝ ඉන්නවා. ඒක නිසා මෙන්න මේ තත්ත්වයන් වලට නොයා ඉන්නට නම් අපි ADHD තත්ත්වය එහෙම නැත්නම් අධික්‍රියාකාරී ඌණ අවධානයේ සහිත දරුවා පුංචි කාලයේදී හඳුනා ගන්න ඕනේ. විශේෂයෙන්ම අවුරුදු 2 ඉඳලා මේ දරුවන්ගේ ක්‍රියාකාරී ගැටලුත් එක්ක ක්‍රියාකාරී තත්ත්වයන් එක අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි මේ වෙනකොට ADHD ගැන ගොඩක් දේවල් කතා බහ කරලා දැනගත්තා. අපි දැන් කතා කරමු ADHD වලට ප්‍රතිකාර තියනවද මොනවද ඒ ප්‍රතිකාර කියලා. මම මුලින්මත් කිව්වා මේ තත්ත්වය දරුවගේ මේ ගැටලුකාරී ස්වභාවය දරුවගේ මේ හැසිරීම ස්වභාවය මුලින්ම අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ ගුරුවරයාගේ මාර්ගයෙන්. ප්‍රාථමික විෂයන් ප්‍රාථමික අවස්ථාවල ඉන්න ප්‍රාථමික ගුරුවරු විදිහට ඒ කට්ටිය මේක අඳුර ගන්නවා. ඒ අඳුර ගත්තාම එක්කෝ
මනෝවෛද්‍යවරයෙක් එහෙම නැත්නම් මනෝ උපදේශණය සඳහා දරුවව යොමු කරන්න ඕනේ. මොකද මේ දරුවගේ තියෙන බිහෙවියර්ස් එහෙම නැත්නම් හැසිරීම් රටාවන් චර්යාවන් වෙනස් කරන්න ඕනේ. ඒකට තියෙනවා වෙනම මනෝ ප්‍රතිකාර ක්‍රම. එතකොට ඒවා දරුවට යොමු කරලා දරුවවේ සඳහා පුහුණු කරලා මෙතනින් එළියට ගන්න ඕනේ. සමහර දරුවෝ ඉන්නවා එයාලට ඖෂධ ප්‍රතිකාර අවශ්‍යයි. එහෙම වුණාම දැන් මගේ ළඟට එහෙම දරුවෙක් යොමු කළොත් එහෙම මට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය දරුවන් මම ඒ සඳහා සුදුසුකම් තියෙන වෛද්‍යවරුන් වෙත යොමු කරනවා. ඒ වගේ මේකට ප්‍රතිකාර තියෙනවා. මොනවද තියෙන ප්‍රතිකාර? ඖෂධ ප්‍රතිකාර, ඒ වගේම මනෝ චිකිත්සන ප්‍රතිකාර ක්‍රම. ඒ මනෝ චිකිත්සන ප්‍රතිකාර ක්‍රමයේදී අපි දරුවා පිළිබඳව පාසල දැනුවත් කරන එක, දරුවා පිළිබඳව ගුරුවරයා දැනුවත් කරන එක, දරුවා පිළිබඳව දෙමව්පියෝ දැනුවත් කරන එක, මේ සියල්ල මේ ප්‍රතිකාර ක්‍රමයට අදාළයි. ඒක නිසා මෙහිම දරුවෝ තව දුරටත් එළියට යන්න නොදී, අපි කියන්නේ සමාජ විරෝධී පෞර්ෂය ඒ පැත්තට යන්න නොදී මුල් කාලෙම හඳුනගෙන ප්‍රතිකාර කළ යුතුයි. අපි දැන් කතා කරමු ADHD දරුවෙකුට ඇති වෙන්නේ කොහොමද කියලා. මේකට බලපාන්නේ මොන වගේ තත්ත්වයන්ද කියලා අපි පැහැදිලි කරගනිමු. ADHD එහෙම නැත්නම් attention deficit hyperactive disorder තත්ත්වයට බලපාන හේතු ගත්තාම ජානවලින් එන්න පුළුවන්. අම්මා හෝ තාත්තා හෝ පුංචි කාලයේදී ADHD එහෙම නැත්නම් මේ අධික්‍රියාකාරී දරුවෙක් වෙලා හිටියනම් ඒ ජානවලින් එන්න පුළුවන් ප්‍රවණතාවය තියෙනවා. එහෙම නැත්නම් මේ තත්ත්වය ඇති වෙන්නේ මොළයේ සිද්ධ වෙන රසායනික වෙනස් වීමක් නිසා. ඊළඟට තව හේතු විදිහට තියෙනවා, අපි හිතමුකෝ ගර්භණී අවස්ථාවේදී මවගේ මනෝභාවයන් මේ සඳහා බලපානවා. ඊළඟට මේ ADHD තත්ත්වයේ තියෙන සමහර ලක්ෂණ බලපානවා. පුංචි කාලේ ඉඳලා කම්පියුටර් එක, ෆෝන් එක, වීඩියෝ ගේම්ස් වැඩිපුර දරුවට බලන්න දුන්නාම එතකොට බ්‍රේන් එකට සිදුවන මොළයට සිදුවන ගැටලුකාරී තත්ත්වයේ හැමුවේ ADHD එකේ තියෙන ලක්ෂණ විශේෂයෙන්ම අවධානය අඩු වෙන ගතිය, එකතන ඉන්න බැරි ගතිය, තරහ යන එක, ඊළඟට හැඟීම් පාලනය කරගන්න බැරිකම, ඊළඟට තව අපිට අහු වෙනවා එතනදී තමන්ගේ අවස්ථාව එනකන් වාරය එනකන් ඉවසන්න බැරිකම, අන්න ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් එනවා ADHD එකේ ඉන්න සමහර ලක්ෂණ. ඊට අමතරව තවමත් පරීක්ෂණ කරමින් ඉන්නවා ADHD තත්ත්වය ඇති වෙන්න ඇත්තටම බලපාන හේතු මොනවද කියලා. සමහර වෙලාවට මත තියෙනවා පැණි රස වැඩිපුර කාපුවාම දරුවෝ අසාමාන්‍ය විදිහට දඟලනවා කියලා. ඒක මම හිතන්නේ ඒක ඇඟේ තියෙන sugar level එක වැඩි වුණාම සිද්ධ වෙන තත්ත්වයක්. ඊට අමතරව අපිට තව ලක්ෂණ විදිහට එන්නේ gedara පරිසරය. අම්මට ගොඩාක් තරහ යන පරිසරය, තාත්තට ගොඩක් තරහ යන පරිසරය, කලබලකාරී පරිසරය තුළ දරුවට ඒ තත්ත්වය එන්න පුළුවන්. මේක බලන ඔයාලට සමහර විට දැනෙන්න පුළුවන් මගේ දරුවටත් මේ වගේ තත්ත්වයක් තියෙනවද කියලා. එහෙම දෙයක් කවුරු හරි අම්මා කෙනෙකුට හරි තාත්තා කෙනෙකුට හරි එහෙමත් නැත්නම් ළඟම කෙනෙකුට හරි දැනෙනවා නම් අපිට කවුරු ගාවටද මේ වගේ දරුවෙක්ව එක්කගෙන යන්න පුළුවන්. හරි. අනිවාර්යයෙන්ම Tamange දැන් අපිට හිතමුකෝ මෙහෙම තියෙනකොට අම්මෝ මගේ දරුවටත් මේ තත්ත්වේ තියෙනවනේ. මගේ දරුවටත් මේක දැනෙ ඉන්න බෑ, නලියනවා, ටීචර්ස්ලත් කියනවා. එහෙම කියලා පොඩ්ඩක් හරි දැනුනොත් දරුවව අරගෙන යන්න ඕනේ මනෝ චිකිත්සන ප්‍රතිකාර සඳහා. එහෙම නැත්තම් උපදේශනය සඳහා. ඒකට පළපුරුදු ඒ සඳහා දැනුම තියෙන කෙනෙකු තෝරා ගන්න ඕනේ. ගිහිල්ලා මුලින්ම කරන්න ඕනේ ඇසෙස්මන්ට් එකක් කරන්න ඕනේ. දරුවගේ තියෙන ගැටලු, දරුවගේ තත්ත්වය ඒක හඳුනාගෙන ඒ වார்த்தාවක් අරගෙන ඒ වார்த்தාව අනුව එතුමිය හෝ එතුමා කියනවා මෙයාට තියෙන ගැටලුව මොකක්ද කියලා. එහෙම තමයි අපිට මුලින්ම අඳුර ගන්න ඕනේ. පොඩි හරි සැකයක් තියෙනවා නම් ගිහිල්ලා මනෝ චිකිත්සන උපදේශන උපදේශකයෙකු හම්බෙන්න ඕනේ. අපි අද කතා කරා ADHD කියලා කියන්නේ මොකක්ද, මේ වගේ දරුවෙකුගේ තියෙන ලක්ෂණ මොනවද, එතකොට ඒකේ තියෙන ප්‍රතිකාර හඳුනාගත්තේ නැතත් මොනවද ඇති වෙන දේවල් කියලා අපි මේ වගේ ගොඩක් දේවල් අද මේ වීඩියෝ එකෙන් කතා කරා. ඔයාලට මේ වීඩියෝ එකේ සම්බන්ධයෙන් ADHD ගැන හෝ වෙනත් ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් විදියට සඳහන් කරන්න. අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරයක් ඊළඟ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්න.
මේ වගේ ඔයාලට තියෙන මානසික ගැටලු පිළිබඳව ඉදිරියටත් අපි යශෝජා හර්ෂණී කස්තුරි රත්න මහත්මියත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතුමියගේ වටිනා කාලය අපේ channel එක වෙනුවෙන් අපේ අම්මල තාත්තල වෙනුවෙන් දීපේක ගැන අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අයව අයිබෝවන් කියලා සමුදෙනවා.